ඔන්න අදත් මම ඇවිල්ලා ඉන්න ඔයගලගේ දෙට අලුත් මලුත් රෙසිපි එකක් අරගෙන මම කිව්වට මම විතරක් නෙමෙයි මාත් එක්ක ඉන්නවා chef ඉන්දික අද මොනවාද chef අපි හදන්න ලෑස්ති වෙලා ඉන්නේ අද මම හදන්න කියලා දැන් හදන්නේ ආට පිටි සහ ඇඹුල් කෙසෙල් පාවිච්චි කරලා හදන රොටි එකක් මේක පොඩක් ඉන්දියන් කෑම පැත්තට තමයි තියෙන්නේ නමුත් ඒ लोक देवल पावच करेंट आटपीटी मम अरगेम आटपीटी मून दायक दिया सीन मम्मेट इकतरण लुणु साल मेम दाम की लुणु पारिश्रम पावच करवागेम अंबूल केसल गिरी अंबूल केसल गिरी गति अलग तत्व अंबूल केसल गिरी पाच करें इट पास आप मेघ हो मिक्स कर खाला कर मेकट गुड़िया आकार वतुर स्वल मेकट कर गुडक दिया සාමාන්‍ය මධ්‍යම වන් ටිකක් මේක අනාගෙන යනකොට අපිට තේරෙනවා මේ ගාන අපිට ඇති කියලා. දැන් මෙහෙම අනාගත්ත මේ ආට පිටි කෙසෙල් ගෙඩි අපි ඊළඟට ගුලි එක ආකාරයට සකස් කර ගන්නවා. අපි මේ වගේ ගුලි හදා ගන්නවා මේ ආට පිටි ටික. ගුලි හදාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? රොටියක් කරනවා. Very good. ඊට පස්සේ රුක්සාන අපි මේ ගුලිය රොටියක් ආකාරයට තුනි කරගන්න ඕන. දැන් රුක්සාන අපි රොටි හදාගෙන ඉවරයි. රොටි හදාගෙන ඉවරයි. දැන් ගුලියක අපි මේ ආකාරයට රොටියක් ආකාරයට සකස් කරගන්න. ඊට පස්සේ තෙල් එක රත් වෙලා තියෙන්නේ රුක්සාන. අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්න. ඊට පස්සේ රුක්සාන ඔයා දන්නවා මේ කොහොමද අපි කන්නේ කියලා. उदयन बहुल जीवित आहारे අපි කාලේ තම වැදගත් ඒ නිසා බොහොම පොඩි වෙලාවකින් අපිට පුළුවන් මේක මේ වගේ ආහාරයක් හදා ගන්න. ඒ වගේම ගෙදරදී මේ වගේ දෙයක් හදලා අපේ දරුවන්ට අපි පිළිගන්න ඕන අපි සෞඛ්‍ය සම්පන්න කමකට. මොකද අපි දන්නවා අපි බොහොම පිරිසිදු මේක හදාගත්ත එක නේද? ඒක නිසා සමහර වෙලඳ පොලෙන් ගන්නකොට අපිට ඒකේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සම්බන්ධව යන්නම් ගැටලු මතුවේ. ඒ නිසා අපිට මේ පොඩි දේවල් ಜಾති කීපයක් වමන මේකට අවශ්‍ය. ඒ ජාතික අරගෙන අපිට පුළුවන් ගෙදරදී හදලා දෙන්න. ඒ වගේම මේක රසවත් කාරියක් හදලා කාරියක් එක්ක අපිට කාරිය එකක් එක්ක රස බලන්න පුළුවන්. නැත්නම් නිකන් අපිට මේ කරුණ මොකද ඇඹුල් කෙසෙල් ගෙඩි අපි එකට දාලා තියෙනවා. දාලා තියෙනවා. ඉතින් රුක්සාන ඔයාට පුළුවන් මේක රස විඳින්න. කොහොමද රස කියලා මේ අයිට කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි chef. අදත් අපිට chef කියලා දුන්න බොහොම නිර්මාණාත්මක ආහාරයක් හදන්න කියලා දුන්නා. ඉතින් ඔයගලන්ට අපිත් එක්ක එකතු වෙලා හිටිය තවත් ඉදිරියට මේ වගේ රසවත් නිර්මාණාත්මක ආහාර හදන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. හරි දැස්. Yeah.
පැස් විහිදෙන ජීවිතය තුළින් අපි සූදානම් වන්නේ ඕගොල්ලන්ට ගෙදරදීම කරගන්න පුළුවන් රූපලාවන සත්කාරයක් ගැන කියලා දෙන්න. ඇත්තටම අපේ ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි හැම රැලි වැටීම. ඉතින් මේ හැම රැලි වැටීමට කරන සත්කාරය තමයි මම ඕගොල්ලන්ට අද පියවරෙන් පියවර කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු මොනවාද මේ සඳහා අපි ප්‍රයෝග කරගන්නේ කියලා. ඇත්තටම සුළු දේ තමයි අපි මේ සුළු ප්‍රමාණයෙන් සහ සුළු දේවල් තමයි අපි මේ සඳහා යොදාගන්නේ. මම මේ සඳහා යොදා ගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් එකක්. ඒ වගේම දෙහි කපාගත දෙහි. ඉතින් මේ දෙකෙන් තමයි අද මම රූපලාවන සත්කාරය කරන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේ විදිහට කපාගත දෙහි අපි කරන්නේ මේ කිරි භාජනය තුරට දාලා විනාඩි 10ක් විතර මේ කිරි භාජනය තුල මේක තියෙන්න අරිනවා. ඕගලන්ට පුළුවන් මේ විදිහට පොඩ්ඩක් මේ පවුදු කරගන්න මේ දෙහි ගෙඩිය. මෙන් පවුදු කරගත් දෙහි බෑය තමයි අපි දාන්නේ මෙන්න මේ ආකාරයට මේ කිරි භාජනයට. මේ ආකාරයෙන් දෙහි බෑය විනාඩි 10ක් විතර තියලා පසුව මේකෙන් තමයි අපි අපේ අත පිරිමදින්න යන්නේ. අපි බලමු කොහොමද මේ සත්කාරය ආරම්භ කරන්න කියලා. ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඕගොල්ලෝ සෝදලා පිරිසිදු කරගත්ත අත්වලට තමයි මේ සත්කාරය පටන් ගන්න ඕනේ. ඕගොල්ලෝ මේ විදියට මේ දෙහි ගෙඩිය කපාගත දෙහි බෑය ඕගලන්ගේ අත්වල තවරන්න ඕනේ. මේ විදියට පිරිමැදීම කරන්න ඕනේ. ඇත්තම මේ විදියට පිරිමැදිද්දී අතේ තියෙන මැරුණු හැම ඉවත් වෙනවා වගේම අතට කිරි වලින් ලැබෙන මොයිස්චර් ගතිය ඇඟට උරා ගන්නවා. ඉතින් මේ විදිහට කරාම ඕගලන් දිනපතාම ඕගලන්ට පුළුවන් නම් සතියේ දවස් දෙක තුනක් හෝ ඕගලන්ට හැකියාවක් තියෙනවා නම් සතියේ හැම දවසකම හරි විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තමයි මේ සඳහා ඕගලන්ට වැය වෙන්නේ. ඉතින් මේ විදිහට ඕගලන් දිනපතා කරනවා නම් ඕගලන්ගේ දෙයත්වල එතකොට මූණේ හැම රැලි ගතිය හැම වයසට යෑමත් සමගම එන හැම රැලි ගතිය නැති කරගැනීමේ හැකියාවක් මේ සත්කාරය තුළ අඩංගුයි. මේ ආකාරයේ විනාඩි 10ක් 15ක් ඕගොල්ලන්ගේ රැලි වැටුණු හැම මේක පිරිමැදලා පසුව ඕගොල්ලන්ට හොදලා අයින් කරන්න පුළුවන්. ඒ හොදලා අයින් කරලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ටික කාලයක් යද්දී ඕගොල්ලන්ට පෙනේ ඕගොල්ලන්ගේ දෙයත්වල සිද්ධලා තියෙන වෙනස. ඉතින් මේ ආකාරයේම රූපලාවන සත්කාර තුළින් නැවත හමු වෙමු. ජීවිතේ ප්‍රේක්ෂකයන් ඔබ සැමට ආයුබෝවන් වනකම් ගුඩ් මෝර්නින්. අද දවසෙත් හොට් රෙසිපි වැඩසටහනේ තුලින් රසම රසම කෑමක් ඔබ වෙනුවෙන් හදලා පෙන්නන්නයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. අද දවසෙත් ඔයාලට රසම කෑමක් හදලා පෙන්නන මාත් එක්ක චෙෆ් ප්‍රශාන්ත් එකතු වෙලා ඉන්නවා. එයාගෙන් අහලා බලමු අද දවසේ ඔයාලට වෙනුවෙන් මොන වගේ කෑමක්ද සූදානම් කරලා ඉන්නේ කියලා. ඉතින් චෙෆ් ප්‍රශාන්ත් කොහොමද? ආයුබෝවන් වනකම්. අපි අද හදන්න යන්නේ ෆැෂන් ජූස් එකක්. අමුතු ගෙදරට ආවම වෙනස් විදිහකට දෙන්න පුළුවන් වෙල්කම් එකක් තමයි මේක. අපිට අවශ්‍ය කරනවා ෆැෂන් බ්‍රවුන් සුගර් එතකට ලයිම් මිංජලි. දැන් මේක මොනවද? මේක ඇවිල්ලා සිසිල් බීමා. කැමති සිසිල් බීමා. එයාලගේ රසයට කලර් එක නැතිව සුදු පාටට තියෙන ඕන සිසිල් බීම එකක් ගන්න පුළුවන්. හරි chef, දැන් අපි ඊළඟට මොනවද කරන්න යන්නේ? අපි කරන්නේ මුලින්ම මේ ෆැෂන් එකේ ප්‍රමාණයක් ගන්නවා ඇට ඉවත් කරලා. ඒක අපි දානවා බ්ලෙන්ඩර් එකට. ඊට පස්සේ අපිට පුළුවන් බ්‍රවුන් සුගර් සාමාන්‍යයෙන් ටීස්පූන් එකක් කමාරක් වගේ රසය අනුව. ඊට පස්සේ අපි දානවා මේකට අර අපි සිසිල් බීම එක දාලා ඉතාලා පොඩ්ඩයි
ඊට පස්සේ අපිට පුළුවන් මේකට අපි කපාගත්ත lemon එතකොට mint leaves අතර මේ ගොඩක් වෙලා blend කරන්න ඕනේ ගොඩක් අපි ගාව තියෙනවා නම් අර දේවල් වල සමහර අය ගාව තියෙනවා ලී වංගෙඩි ඒ වංගෙඩිය දාලා පොඩ්ඩක් කොටලා මේ mint එකයි lemon එකයි දාලා මේකට දැම්ම නම් හොඳටම ඇති එතකොට අපිට දැන් ෆැෂන් ඇට ටිකකුත් මේකට එකතු කරගන්නවා එකතු කරගන්න එතකොට ඒකේ අලංකාරය තියෙනවා ගොඩක් වෙලාවට දැන් වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනකොට ඕනම කෑමක් දෙනකොට ෆැෂන් කරන්න ඕනේ ලස්සන තියෙන්න ඕනේ දැන් බලන්න අපි මේකට ග්ලාස් එකට දැම්මට පස්සේ දැන් හොට් රෙසිපි බලන් ඉන්න අයට පුළුවන් ඉතා ඉක්මනින් ෆැෂන් ජූස් එකක් හදාගන්න මේ වගේ බලන්න පොඩ්ඩක් ටේස්ට් කරලා කොහොමද කියලා Thank you chef අතරම අද හොට් රෙසිපි තුලින් ෆැෂන් ෆෘට් ජූස් එකක් හදාගන්න විදිය තමයි අපි බැලුවේ දැන් මම ඒක රස කරලා කියන්නම් රසය කොච්චර හොඳට තියෙනවද කියලා ඇත්තම රසයි දැන් chef කලින් කිව්වා වගේ අපි ගෙදරට එන අමුතන්ව පිළිගන්න මේ වගේ රසම රස ෆැෂන් ෆෘට් ජූස් එකක් හදලා දුන්නා නම් හැමදාම අමුතන් ගෙදරට එනවා එහෙම නේද chef ඔව් අද දවසේ හොට් රෙසිපි වැඩසටහන තුලින් අපි ප්‍රේක්ෂකයන්ට අලුත්ම විදියෙන් රසම ජූස් එකක් හදාගන්න විදිය අපිට කියලා දුනු chef ප්‍රශාන්ත බොහොම ස්තුතියි එහෙනම් අපිත් ඉස්සරහට මේ වගේම අලුත්ම රසම කෑම ගොඩක් අපි ඔබ වෙනුවෙන් ගෙනියන්න සූදානම් වෙලා ඉන්නවා රැඳී සිටින අපිත් එක්ක මේ හොට් රෙසිපි මම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද වියලි සමට අපි ප්‍රතිකාරයක් කරගන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලින් කියලා. ඒකට අපිට අවශ්‍ය වෙනවා අලිගැට පේර, ඒ වගේම කඩල පිටි, මීපැණි සමග එලකිරි. දැන් අපි බලමු කොහොමද අපි මේ මිශ්‍රණය හදාගන්නේ කියලා. අලිගැට පේර මේස හැඳි දෙකයි කඩල පිටි හැන්දක ප්‍රමාණය ඒ වගේම මීපැණි තේ හැන්දක් ඊළඟට එලකිරි දැන් මේ හොඳින් මිශ්‍ර කරන්න ඕනේ මේ අලිගැට පේර හොඳින් මිශ්‍ර කරන්න ඕනේ මේක හොඳට පොඩි කරගෙන මිශ්‍රණය අපි හදා ගන්න ඕනේ දැන් මේ සාදාගත් මිශ්‍රණය අපි මුහුණේ ආලේප කරමු සෑම අවස්ථාවකම උඩුවතට මුහුණේ ආලේප කළ යුතුයි මේ ආලේප කිරීමේදී කලින් කිව්ව විදිහටම ඇස් වටා නැතුව ඇස් උඩ නැතුව ඇස් මතු පිට නැතුව ආලේප කළ යුතුය. මෙය වියලි සමට ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයක්. මෙය ආලේප කිරීමෙන් පසුව මේ විනාඩි 20ක් 30ක් අතර කාලයක් මුහුණේ තබා ගන්න ඕනේ. පැක් එක මුළු මූණෙම ආලේප කිරීමෙන් පසුව අපි S2 තෙත පුළුන් කැබැල්ලකින් ආවරණය කරනවා. මේ පැක් එක විනාඩි 15ක් 20ක් විතර තියලා පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. මේ ආකාරයට තමයි වියලි සමකට සරලව ඉක්මනින් ප්‍රතිකාරයක් කරගන්නේ. අපි මේ වගේම තවත් රූපලාවන්‍ය සත්කාරයකින් නැවත හමු වෙමු. Jeewithe
හරි ඕගොල්ලෝ එකතුලා ඉන්නේ හොට් රෙසිපි එකත් එක්ක. ඉතින් අපි දන්න ඕගොල්ලෝ හැමදාම මට අපි ගාව ඉන්නවා කියලා. ඉතින් මාත් එක්ක වාසනාවක් තියෙනවා. වාසනාව තමයි මේ කෑම හදන විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඔව්. ඉතින් අද මොකද වාසනාව හදන්නේ? ඔව් ඉතින් මම කෑම හදනකොට වඩා ෂෙෆ් ගේ සහයෝගයෙන් තමයි අපි මේ කෑම එක හදන්නේ. අද අපි හදන්නේ කැරට් පැස්ටා එක. ඔව් කැරට් පැස්ටා එක. ඉතින් පොඩි ළමයිට කැරට් ආසයි. ඉතින් පැස්ටා ආසයි. ඉතින් අපි දෙක එකතු කරලා පැස්ටා එක නිර්මාණය කරන්න තමයි හදන්නේ. ඔව්. ඉතින් ඒකද අපිට අවශ්‍ය නම් මේක අපාරත් කැරට්. ඒ වගේම පැස්ටා දුණු ගම්බිරිස් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ලෙවලු තෙල් ටිකක් ඕන වෙනවා නේද? අපිට අවශ්‍ය වෙනවා. හරි. ඉතින් වාසනා ඉස්සෙල්ලම අපි ලෙවලු තෙල් ටික දාලා අපි මෙන්න මේ විදිහට රවුම් වලට අපි කපා ගත්ත වාසනා. ඔව්. මෙන්න මෙහෙම උතුරන්න ඕනේ. විශේෂත්වය කෂ්ටකේ කලවම් කරන්නේ මුළු ගොඩක් කළු වෙන්න දෙන්නේ නැහැ. ඒකම අපි වර්ණයේ වගේම රස ගුණ දෙකම නැතිවෙනවා නේද? ඒක නිසා අපි කොහොමද දැම්මේ? හ්ම්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් කෂ්ට ටික එකට කරගන්න කරලා හොඳට කලවම් කරන්න. ඒක සාමාන්‍යයෙන් අපි මේ වගේ ටෙම්පරදුවක් කරගන්නේ ගොඩක් වෙලා කුක් කරගන්නේ නැහැ නේද? ඔව් ගොඩක් වෙලා කුක් කරගන්නේ නැහැ. තත්කලිකත් වාසන සම්බගෙන ඉවරයි. ඔව්. ඒක ඒක අඩිය අල්ලන්න බලනවා නේද? අල්ල ගන්නවා. කැරට් ඕවා කුක් වෙන්න බලනවා. රස ටික අපි කලින් දම්ම ගන්න දින්දා අපි කැරටුත් අපි ටිකක් අමුවෙන් වගේ තමයි අපි මේක ගන්න. ඉතින් මෙන්න මේ විදිහට කැරට් පැස්ටා එක හදලා ඉවරයි. ඉවරයි. අපි ටිකක් වෙලාව යන්නේ පැස්ටා ටික තම්බ ගන්න සාමාන්‍ය දේ ෂේප් තම්බ ගන්න තමයි. ඉතින් මෙන්න මේ විදිහට කැරට් පැස්ටා එක අපි හදාගත්තා. ඉතින් thank you very much ෂේප් අපිට කියලා දුන්නා. වාසනාවට මම ස්තුතියි. මේ විදිහට පැස්ටා එකක් හදන දේ ඔන්න ඕගලන්ට දෙන්නේ වාසනාව. ඔව් ඉතින් ෂේප් ගේ සහයෝගය නිසා අපි මේ විදිහට රෙසිපි හැමදාම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔබ දන්නවා අපි හුඟක් විදිහට හුඟක් වෙලාවට මේ වගේ පැස්ටා විවිධ ආකාරයෙන් හැදුවා. අද අපි හැදුවේ කැරට් පැස්ටා. ඉතින් හැමදාම එකතු වෙලා ඉන්නේ ඔබත් මමත් ආසකෙන් මේ හොට් රෙසිපි. Jeewithe.